රටේ තියෙන ලස්සන දකින්න නගරයෙන් වැඩි ඈතකට මේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම නිස්කලංකව බොහොම සුන්දර ප්‍රදේශයක නිවාඩුවක් ගත කරන්න දුර කතර ගෙවාගෙන ට්‍රැවල් කරන්න ඕනෙත් නැහැ. මම ඒ නිසා මේ සතියන්තයේදී කොළඹින් බොහොම සමීපත තැනකට ට්‍රැවල් කරනවා බොහොම නිස්කලංක අපූරු නිවාඩුවක් ගත කරන්න. ප්‍රදේශයේ අයිති වෙන්නේ හැඳල ප්‍රාදේශීය සභාවට. කොළඹට බොහොම ළඟින් පිහිටලා තිබුණාට ස්වභාව සෞන්දර්යය වෙන්දින්න නම් උපරිමයෙන්ම පුළුවන් ප්‍රදේශයක්. මේ ප්‍රදේශය හඳුන්වන්නේ හරි අපූරු නමකින්. බොහොම උසට වැඩුණු වැටකෙය අගස් තියෙන නිසා ඉස්සර ඉඳලම මේ ප්‍රදේශය හඳුන්ලා තියෙන්නේ උස් වැටකෙයාව කියලා. මට දැනගන්න ලැබුණා මේ ප්‍රදේශයේ බොහොම සුන්දර අපූරු නවාතැනක් ඉදිවිලා තියෙනවා කියලා. මට හිතෙනවා ඒ නවාතැනේ නිවාඩුව ගත කරන්න ඕනේ කියලා මේ සතියන්තේ. කියාවේ මොහොද සිපගෙන ඉන්න සුලඟ වගේම නිදහස් විදිහට මේ අය මාව පිළිගත්තා. ඒ ආචාර කිරීම ඇතුලේ තියෙනවා මට මෙතනදී භුක්ති විඳින්න ලැබෙන නිදහස ගැන සුවඳකුත්. හුලඟට අහුවෙච්ච හිසකේ රොදක් වගේ නිදහස් සත්‍යන්තයකට තමයි මේ පිළිගැනීම. මංගර කියපු සුන්දර අලුත් නවාතැනට මම දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි උස්වැටකෙයාවේ රීෆ්ස් එජ් රිසෝට් එක. කොළඹින් දින විනාඩි 30කින් වගේ ඉක්මනින් මෙතනට ළඟා වුණා. හැබැයි වටපිට දැක්කහම හිතෙන්නේ කොළඹින් මං සෑහෙන දුරක් ඇවිල්ලා වගේ. මේ පාර නිවාඩුව නම් මට ගොඩක් විවේකයෙන් ගත කරන්න පුළුවන් වුණා. මොකද වැඩි කාලයක් මං මගට ගත කරේ නෑනේ. ඒ නිසා මෙතනදී හැම දෙයක්ම පරිසරයත් එක්ක ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා බීච් රිසෝට් එකකදී දැනෙන්න ඕන මූලික හැඟීම මම මේ ඉන්නේ මුහුදත් එක්ක කියන එක මෙතනදී අපූර්වවට දැනෙනවා. මේ මුහුද වෙරළ වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නේ මුහුද නාන්න කැමති අය අතර. හැබැයි ඉතින් මම නම් මගේ නිවාඩුවේකදී මුහුද නානවට වඩා මුහුද දිහා බලාගෙන ඉන්න තමයි වැඩියෙන්ම ආස කරන්නේ. රිෆ්ලේජ් හෝටලේ ඇත්තටම අහසත් මුහුදත් උපරිමයෙන් විඳින්න පුළුවන් තැනක්.
අර ඈතින් පේන්නේ කොළඹ නගරය. වරාය. හරි ලස්සනට දකින්න පුළුවන්. හොටලේ මම නවාතැන් ගන්න කාමරේ තමයි මේක. හොටලේ මම කියවන බොහොම අලුතින් නිර්මාණය වුණ හොටලයක් කියන එක නිසාම හොටලේ ඇතුළුන වෙලාව ඉඳලා දකින්න ලැබෙන ඉතාමත් නූතන අංගෝපාංග කාමරේ තුනයි. අද කාලයට ගැලපෙන ඉතාමත් සුඛෝපභෝගී වාත හැම එකක්ම මේ කාමරේ දකින්න පුළුවන්. ස්නැපර්ස් කියන්නේ මම දැන් මේ ස්නැපර්ස් රෙස්ටුරන්ට් එකෙන් තමයි එළියට ආවේ. මට හිතුණා රෙස්ටුරන්ට් එකේ ඇතුළේ ඉඳලා ආහාර ගන්න නැතුව රෙස්ටුරන්ට් එකේ ඩෙක් එකට එන්න ඕන කියලා. එතකොට මෙතන නම් බලපුවාම හිතයි මූඩ එකට යාවෙන්නේ. ඉතින් හරි ලස්සනයි. Thank you.
හිමගත් එක්ක කෑමක් ගන්නකොට දැනෙන හැඟීම හරිම ආනන්දජනකයි. ඒ හැඟීමත් මුහුද වගේම කියාගන්න බැරි හැඟීමක්. මේ වෙරළට ආවහම හරියට ජීවිතේම එලිමහනකට ආවා වගේ නිදහස. ඒ විතරක් නෙමෙයි හරිම සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා.
මේ සඳළු තලාවේ ඉඳන් බැලුවාම අනන්තයට යනකම් මුහුද අපූර්වට පේනවා. අහසයි මුහුදයි දිහා බලාගෙන මුහුද රළබිඳින සද්දය අහගෙන මේ විදිහට පාඨකෙක් වෙන්න අපූර්ව ස්ථානයක්. ්‍රීසේෂ් හෝටලේ හැම දෙයක්ම වගේ නිර්මාණය වෙලා තිබුණේ නවීන පන්නයට ගැලපෙන විදිහට. මම මේ ආවේ හෝටලේ ස්පා එක පැත්තට නවීන පන්නයට ගැලපෙන ස්පා සත්කාරයක් ලබා ගන්න පුළුවන් වේවිද කියලා බලන්න. කාලයක් තිස්සේ ටික ටික එකතු වෙච්ච ආතතියන් දුරු කරලා හිතේ ගතේ දෙකේම කාවැදිලා තියෙන වෙහෙස ආතතිය සේරම සුවපත් කරන අත්දැකීමක්. දරදඬු වෙලා තියෙන මාංශපේශී වගේම මනසත් ලිහිල් වෙන ජීවිතේ නැවුම් කරන තිරහන් කරන ප්‍රතිකාර ක්‍රමයක්. අපි ශාරීරිය නිරෝගීව තියාගන්න ප්‍රබෝධමත් කරන්න විවිධ ක්‍රම අතීතයේ ඉඳලම මානව සංස්කෘතිය ඇතුලේ බිහි වෙලා තියෙනවා. උසට කියාවේ වෙරළ එහෙ බැලුවත් මෙහෙ බැලුවත් අනන්තයට විහිදෙන එකම වැලි තලාවක්. ලස්සන ලස්සන මාළු මුහුද ජීවියෝ ගැවසෙන කොරල් පරවැටිය මේ වෙරළට තියෙනවා. මේ වැටිය තමයි උසට කියාවට විශේෂත්වයක් කියන්නේ. මිලියන ගාණක් විවිධ හැඩ මේ කොරල් වැටිය දකින්න පුළුවන්. මේ කොරල් වැටිය නිසා තමයි පීනන්නයි ජල ක්‍රීඩා කරන්නයි කැමති අයට උසට කියාව පාරාදීසයක් වෙලා තියෙනවා. කවුද අකමැති නිවාඩු පාඩුවේ ඉන්න. ඒක නිසාවෙන් තමයි හැම සතියන්තකදීම මම ලංකාවේ ලස්සන ලස්සන තැන්වලට යන්නේ. විශේෂයෙන්ම මුහුද ළඟ තියෙන නවාතැන්වලට. මේ නිවාඩුවත් ඒ විදිහටම ගත වෙනවා. මුහුදත් එක්ක, මුහුද හුළඟත් එක්ක.
හැමදාමත් වගේ හවස් වරුව මං ගත කරන්නේ නිකම්ම නෙවෙයි. මේ වෙලාව තමයි හොඳම වෙලාව තේ කෝප්පයක උණුසුම ඉදින්. කිව්වත් වගේම මගේ තේ සංග්‍රහය ලෑස්ති. අතයන්ත නිවාඩුව ගත කරන්න මම කොළඹින් ගොඩක් ඈතකට යන්නේ නැතුව කොළඹට බොහොම සමීපයෙන් තියෙන ලස්සන ප්‍රදේශයක ඉදුණ අලුත්ම හෝටලයකට තමයි ආවේ. ඒ හෝටලේ ගැන දැනගන්න මට තොරතුරු ගොඩක් තියෙනවා. මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙන්නේ හෝටලේ කළමනාකාර අධ්‍යක්ෂකතුමත් එක්ක. එතුමා තමයි ජිහාන් කරුණාරත්න මහත්මයා. මේ හෝටලේ ආරම්භ වෙනවත් එක්කම තමයි මම මේ නිවාඩුව ගත කරන්න මේ පිටර තෝරගත්තේ. හරිම ලස්සන තැනක තියෙන ඉතාමත් සුඛෝපභෝගී විදියට අලුත්ම නූතන හැම දෙයක්ම එකතු වෙලා නිර්මාණය වුණේ හෝටලයක්. කොහොමද රිෆ්ස් එජ් හෝටලේ මේ තරම් නූතන විදියට මේ වගේ ප්‍රදේශයක ආරම්භ කරන්නේ? ඇත්තටම මේ අපේ ව්‍යාපාර මේ කල්පනාකාරත්වය කියන්නේ මේ ඩිරෙක්ටර් බෝඩ් එක මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. කියන්නේ මේ වෙනම තමන්ගේ මේකට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන් ඒ කට්ටියගේ ටුවරිසම් වලින් පිට ව්‍යාපාරවල බොහොම සාර්ථක ලෙස ව්‍යාපාර කරගෙන යන පවුල් දෙක. ඒගොල්ලන් දැන් අවුරුදු එකහමාරකට දෙකකට උඩදී එජ් ලෙෂර් හෝල්ඩින්ග්ස් කියලා අලුත් කම්පනියක් බිහි කරලා තීරණයක් කරන් තියෙනවා මේ ලංකාවේ ස්ට්‍රැටජිකලි පොසිෂන් වෙච්ච තැන් කීපයක හතරක නැත්තම් පහක හොටෙල් හදන්න. ඒ වගේ තීරණය කරා උස්වැට කීයාවේ අම්බලන්ගොඩ නුවරඑළිය සහ සීගිරියවල මේ වගේම කාමර 40ට අඩු නමුත් 30කට 30ත් 40ත් අතර පොඩි සුපෝපභෝගී හොටෙල් තරු හතරේ තත්ත්වයේ හොටෙල් හදන්න. ඒ අනුව උස්වැට කීයාවෙන් තමයි පටන් ගත්තේ අපි ඉස්සෙල්ලා මේක. දැන් කිව්වා වගේ මේ මාසේ 3 වෙනිදා අපි ග්‍රෑන්ඩ් ඕපනින් එක තිබ්බා. තව මාස දෙකකින් වගේ අම්බලන්ගොඩ සහ නුවරඑළිය වැඩත් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේම දැන් ලංකාවේ සංචාරක නගර ගණනාවක්ම තියෙනවානේ. ගොඩක් වෙලාවට හෝටල් ඉදි වෙන්නේ ඒ නගර ආශ්‍රිතව. ගොඩක් සංචාරකයන් මේ හෝටලෙට ඉන්නවා අමතරව හෝටලේ අවට තියෙන ක්‍රියාකාරකම් එකතු වෙලා කාලය ගත කරන්න නිවාඩු ගත කරන්න තමයි එන්නේ. ඒතර උස්වැට කීයා වගේ ප්‍රදේශයකට අපි දැන් දන්න තරමින් බොහෝ විට පුරුදු වෙලා තියෙන විදිහට ලංකාවේ ඇතුළත තියෙන දකුණු පළාතට ඒ වගේ යන්න පුරුදු වෙච්ච සංචාරකයන් ඉන්නවා. නමුත් කොළඹ ඉඳලා පැය භාගයක් වගේ දුරකින් ඉන්න
පුළුවන් ප්‍රදේශයක් උස්වැට කියාව. සුන්දරත්වයේ අතින් ගත්තොත් කිසිම අඩුවක් නැති ප්‍රදේශයක්. එතකොට මේ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරියේදී මේ ප්‍රදේශයට ගැලපෙන විදිහටද සංචාරකයන් මෙහෙට එන්නේ යම් යම් හේතු කාරණා නිසා වෙන්න පුළුවන්. එතකොට හෝටලයේ ඉදිවෙද්දී සාමාන්‍යයෙන් විශේෂයෙන් හෝටලයට එකතු කරගත්තයි කියලා තියෙන දේවල් මොනවද? මේ ප්‍රදේශයට ගැලපෙන විදිහට. මම හිතන්නේ මේ පලාතයක් හැටියට උස්වැට කියාව ගත්තම මම හිතන්නේ අපිට දැන් ඉස්සරහට වෙන්න යන ඩෙවලොප්මන්ට්ස් ආශ්‍රිතව මේ මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න ඒ වගේම මම හිතන්නේ අපිට මේ ප්‍රදේශයෙන් තව ලබා ගත දෙයක් තමයි මම එක නවීන පහසුකම් එක්ක කෙරෙන ස්පා එක ඒ වගේම සියලු පහසුකම් තියෙන ජිම් එකක් තියෙනවා ඊට අමතරව ගෙස් කෙනෙක්ට සාමාන්‍යයෙන් සංචාරකයෙක්ට ලංකාවට ඇවිල්ලා ඒ පුද්ගලයාගේ දිනදා ජීවිතයට අවශ්‍ය කරන හැම අතිම්ම ලෝකෙත් එක්ක සම්බන්ධ වේ යුතු හැම අන්තර්ජාලයට බාද හැම අතිම්ම තියෙන්න ඕනේ පහසුකම් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ අපි IT පැත්තෙන් හුඟක් ඉස්සරහට හිතලා ආයෝජනය කරපු හෝටලයක්. ඉතින් මේක සංචාරක පැත්තෙන් බැලුවම නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක් පවණක් නොවේ. බිස්නස් වලට එන කෙනෙක් පවාට උපරිම පහසුකම් සපයන හෝටලයක් හැටියට අපිට මේ කියන්න පුළුවන්. ඔව් විවේකීව නිවාඩුවක් ගත කරන්න කැමති කෙනෙක්ටත් අනිවාර්යයෙන්ම කිසිම නිවාඩුවක් නැතුව නිවාඩුවක් ගත කරන්න පුළුවන්. අවසාන වශයෙන් හෝටලේ නවාතන් ගන්න ඉන්න ඇයි සංචාරකයන්ට මොන වගේ අදහසක්ද හෝටලේ ගැන කියන්නේ? ඇත්තටම මේක මට නවාතන් ගන්න එන කට්ටියට කියන්න තියෙන්නේ ඇත්තටම අපි අර කිස්සල අරුණි කිව්වා වගේ මේ කොළඹින් විනාඩි 30ක් විතර ඒත් එක්කම දැන් මේ මෑත කාලයකදී වෙච්ච ඩෙවලොප්මන්ට්ස් බලනකොට අධිවේගී මාර්ගය එයාපෝර්ට් එක ඉඳන් අපි විනාඩි 20ක් වැනි සුළු කාලයකින් මෙතනට එන්න පුළුවන්. ඉතින් ඇත්තටම කොළඹට තියෙන ආශ්‍රිතභාවයත් එක්ක නිවාඩුවත් බිස්නස් එකත් එකටම ගත කරන්න පුළුවන් තැනක් හැටියටයි උයි අපේ ඉන්න ස්ටාෆ් එකයි මේ ඒගොල්ලන්ගේ ට්‍රේනින් කරලා තියෙන විදිහයි ඔක්කොම බැලුවම මං හිතන්නේ අපිට ඕනෑම අවශ්‍යතාවයකට එන පුද්ගලයෙක්ට ඒ අවශ්‍යතාවය ලබා දෙන්න අපි උපරිම කරන්න පුළුවන්. ඒ වගේම අපේ මේ කාට හරි සෙමිනා එකක් හරි වෙන ෆන්ක්ෂන් එකක් ගන්න ඕන නම් 200කට අධික ප්‍රමාණයක්ට ඉන්න පුළුවන් බැංකට් හෝල් එකක් තියෙනවා. ඒකත් උපරිම මේ හැම අතින්ම පහසුකම් තියෙන නවීනම බැංකට් හෝල් එකක් හැටියට තමයි මාකට් කරන්නේ. ඉතින්
නිවාඩුවක් ගත කරන්නද කම්පැනි අවුටි මේ මේ සෙමිනා එකක් සඳහාද බිස්නස් සඳහාද හැම එකකටම මේ පහසුකම් තියෙන හෝටලයක් හැටියට මට මේක හඳුන්වන්න පුළුවන් හොඳයි තොරතුරු ගොඩක් කතා කරා හෝටලේ ගැන බොහොම ස්තුතියි බොහොම ස්තුතියි රීෆ්‍රෙජ් හෝටලේ රාත්‍රී භෝජනයට වෙලාව උදා වෙලා. ඇත්තටම නිවාඩුවක් ගත කරන කෙනෙක්ට ආහාර වේලක් කියලා කියන එක හරිම වැදගත්. මොකද හරි වේලාවට පිළිවෙලට ආහාර ගත්තොත් තමයි ඒ නිවාඩුව බොහොම සුවපහසු නිවාඩුවක් වෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ ස්කෝපවෝගී හෝටලක නිවාඩුවක් ගත කරනකොට නම් කිසිම අඩුපාඩුවක් නැතුව හරියට කලට වේලාවට ආහාර පාන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ආහාර වේල ලැබෙන්නේ විශේෂ අත්දැකීමුත් එක්ක. मगे आहार लसन तन के हेमदात्म वे हॉटल विशेष तन के विशेष सूदान मिलती ලංකාව හතර වටේම නිවාඩු ගත කරන්න ට්‍රැවල් කරන මම මේ රටේ ස්වභාවික පරිසරයේ තියෙන බොහොම අපූර්ව දර්ශනයක් දකිනවා. සිත් සනසන net පිනවන හරිම ලස්සන දේවල් අපේ රටේ දකින්න තියෙනවා. හැබැයි උස් රටක ගියාවේ ගත වෙන මේ නිවාඩුවේදී මම දකින දර්ශනේ හරිම වෙනස්. අපේ රටේ වාණිජ අගනගරයේ විදුලි ආලෝක වලින් බැබලෙනවා තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම හරිම වෙනස් දර්ශනයක්. මහමුහුදත් එක්ක මේ දකින දර්ශනේ මට අලුත් අත්දැකීමක්. හරියට මුහුද වගේ ඉමක් කොනක් නැහැ සංසාරේ පුරාම සැරිසරනවා සංසාරකයකුත් හරියට මේ වගේ එක තැනකින් ඉන්නේ නැහැ හැමතැනම සැරිසරනවා ඉතින් මේ සතියන්තයේ ගත කරපු නිවාඩුව අවසන් කළා ලබන සතියේදී තවත් නිවාඩුවක් ගත කරන්න බලාපොරොත්තු වෙයි මම ආපහු යනවා